දැන් එතකොට මෙන්න මේ කී සිග්නේචර් එක තියෙන ෂාප්ස් ඇන් ෆ්ලැට් නෝට්ස් මොනවද? දැන් අපි කලින් කතා කරානේ දැන් C major scale එක. C major scale එකේ 2 2 1 2 2 2 එක pattern එකට ගියයින් පස්සේ කිසිම ෂාප්ස් or flat notes නෑ. සියම natural notes හතක් විතරයි තියෙන්නේ. ඒක තමයි C major scale එකේ uniqueness එක. හැබැයි අපි දැන් ඊළඟට කතා කරා A major scale එක. ඕකේ pattern එක ගියයින් පස්සේ අපිට අහුණා මෙන්න මේ notes ටික. A B C sharp D E F sharp G sharp A. හරි. එතකොට අහුණා මෙන්න මේක මේක මේක. එතකොට අපි ගත්තම A major කියන key signature එක. එහෙම නැත්නම් scale එකේ අපිට හම් වෙනවා sharp notes තුනක්. ඒ තමයි F sharp, C sharp සහ G sharp. ওই වගේම අපිට බලන්න පුළුවන් D major scale එක. ඕගොල්ලෝ අර pattern එක දාලා හදලා බලන්න. 2 2 1 2 2 1. D එකේ ඉඳලා දෙකක් ඉස්සරහට ගියන් පස්සේ තියෙන E. E එකේ ඉඳලා දෙකක් ඉස්සරහට ගියන් පස්සේ තියෙන F sharp. F sharp එකේ ඉඳලා එකක් ඉස්සරහට ගියන් පස්සේ තියෙන G. G එකේ ඉඳලා දෙකක් ඉස්සරහට ගියන් පස්සේ තියෙන A. A එකේ ඉඳලා දෙකක් ඉස්සරහට ගියන් පස්සේ තියෙන B. B එකේ ඉඳලා දෙකක් ඉස්සරහට ගියන් පස්සේ තියෙන C sharp. C sharp එකේ ඉඳලා එකක් ඉස්සරහට පස්සේ තියෙන D. හරිද? එතකොට D major scale එකේ මොනවද දැන් තියෙන sharp notes? ඒ තමයි F sharp. තව එක්සම්පල් එකක් මම ඕනම් කරන්නම්. අපි ගමු B flat major scale. හරි B flat major scale. දැන් B flat එකේ ඉඳලා අපි ආපහු අර විදිහටම B flat එකේ ඉඳලා දෙකක් ඉස්සරහට යමු. දෙකක් ඉස්සරහට ගියන් පස්සේ මේ තියෙන B flat එක. B flat එකේ ඉඳලා දෙකක් ඉස්සරහට යමු. C. දැක්කනේද? ඒතර C. ඊට පස්සේ C එකේ ඉඳලා දෙකක් ඉස්සරහට ගියාම D. D එකේ ඉඳලා එකක් ඉස්සරහට ගියාම E flat. එහෙම තමයි අපි මේ flat major scale වල අපි flat වලින් මතක තියාගන්න. ඒතකොට ලේසියිනේ. මේ බලන්න B flat එකේ ඉඳලා දෙකක් ඉස්සරහට ගියාම ගියාම C. C එකේ ඉඳලා දෙකක් ඉස්සරහට ගියාම D. D එකේ ඉඳලා එකක් ඉස්සරහට ගියාම එන්නේ D sharp. D sharp කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් flat major scale එක අපි flat වලින්ම කතා කරමු. මේ note එකට ආපහු ගන්න පුළුවන් E flat කියලා. එතකොට ඒක E flat. ඊට පස්සේ ඒක ඉඳලා ආපහු දෙකක් ඉස්සරහට ගියාම F. දෙකක් ඉස්සරහට ගියාම G. දෙකක් ඉස්සරහට ගියාම A එකක් ඉස්සරහට ගියාම B flat. දැන් ඔන්න තියෙනවා B flat major scale එක. ඒකේ අපිට අඳුර ගන්න පුළුවන් B flat E flat තියෙනවා. හරි නේද?